අපේ සිංගියුලාරිටි ටොක්ස් වල මේ වෙනස්ම විදිහේ වැඩසටහනක් අපි ආරම්භ කරන්න ඇත්තටම කල්පනා කරා. මොකද දැන් මම හිතන්නේ ගොඩක් අය කියන්නේ මේ සිංගියුලර් ශ්‍රී ලංකාව කියන්නේ මොකක්ද කියන එක සමහරක් අය දන්නවා මේ වෙනකොට. මොකද අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා එහෙම නැත්නම් අපි මේ වෙනකොට අපේ ඩිජිටල් කියන්නේ සමාජ මාධ්‍ය තුලින් අපි කතා කරලා තියෙන අපේ සංකල්ප තුලින් ඒ වගේම අපේ පොලිසි පේපර් එක කියවලා ගොඩක් අය දැනුවත් වීමක් වෙලා තියෙනවා. නමුත් තවදුරටත් ඒ ගැන වැඩි විස්තර කතා කරන්න ඒ කියන්නේ මේ පිළිබඳ විශේෂ දැනුම තියෙන සහ ඒ අපේ ප්‍රතිපත්ති රාමුව හදාගන්න සම්පත්දායකත්වයේ දීපු පුද්ගලයන්ව මේ අපේ මැදිරියට ගෙන්නලා ඒ පිළිබඳ තව තවත් සාකච්ඡා කරන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ඇත්තටම අපි තීරණය කරා. එතකොට ඒකේ පළවෙනි මේ වැඩසටහන විදිහට අද අපි කතා කරන්න තීරණය කරා අපේ මං හිතන්නේ සිංගල ශ්‍රී ලංකාවල අපි ලොකුවටම කතා කරන දෙයක්නේ ස්මෝල් ගවර්න්මන්ට් කියන එක, කියන්නේ කුඩා රජයක් කියන එක. ඒකෙන් කිසිසේත්ම අදහස් කරන්නේ නැහැ කුඩා රාජ්‍යයක් කියන එක. මොකද අපි කියන්නේ දැවැන්ත රාජ්‍යයක් නිර්මාණය කිරීමට නම්, ශක්තිමත් රාජ්‍යයක් නිර්මාණය කිරීමට නම් අනිවාර්යෙන්ම රජයේ මැදිහත්වීම, ඒ කියන්නේ රජයේ මැදිහත්විය යුතු දේවල් යම්කිසි දේවල් ප්‍රමාණයක් තියෙනවා. නමුත් රජයේ මැදිහත්වීම අපේ ගෙදර අපි කියනවා ගැර කුස් ඇඳ යටට මෙනවා නම් අන්න ඒ වගේ අවස්ථාවලදී ඇත්තටම රටක් දියුණු කරන්න අමාරුයි. ඉතින් අන්නේ දියුණු වෙන කියන්නේ රාජ්‍යයකට දැවැන්ත රාජ්‍යයක් නිර්මාණය කරන්න අවශ්‍ය කරන කුඩා රජයක් පවත්වා ගන්න යන්නේ කොහොමද කියන එක, එහෙම නැත්නම් ඒ සැකසුම හදාගන්නේ කොහොමද කියන එක පිළිබඳ අපේ ප්‍රතිපත්ති රාමුව ඇතුළේ අපි සාකච්ඡා කරලා තිනවා. ඒතර ඒකෙදී අපිට ලොකු සම්පත්දායකත්වයක් අපිට ලබා දුන්නා මේ අද අපිත් එක්ක මේ සම්බන්ධ වෙන සුනිල් හෙට්ටිආරච්චි මහත්මයා. ලංකාවේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ අත්දැකීම් බහුලව තියෙන අවුරුදු 30කටත් වඩා වැඩි කාලයක් මම හිතන්නේ රාජ්‍ය සේවයේ තනතුරු ගණනාවක්ම ඉතාමත්ම ගෞරවාන්විතව සහ ඔහුගේ තියෙන ඒ රාජ්‍ය සේවයේ ගෞරවය ආරක්ෂා වෙන පරිදි වැඩ කරපු ඉතාමත්ම සමාජයේ ගරු කරන පුද්ගලයෙක්. ඉතින් ඔහුගේ අදහස් මම හිතන්නේ මේ වෙලාව ඉතාමත් වටිනවා. මොකද අපි සමස්තයක් විදිහට අර සමාජයේ මතයක් තියෙනවනේ රාජ්‍ය සේවකයන් පිළිබඳ යම්කිසි මතයක් තියෙනවනේ මෙන්න මේ වගේ තමයි රාජ්‍ය සේවකයන් කියලා. අන්නේ මතයන් සියල්ලම බිඳගෙන ඒ කියන්නේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න මම හිතන්නේ ඔහුගේ කතාවෙන් නෙවෙයි. මොකද අපේ සිංගියුලර් ශ්‍රී ලංකාවල අපි අර ගොඩක් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවනේ. අපි කියන්නේ අපිත් එක්ක එකතු වෙන්න ඕනේ කතා කරනවට වඩා වැඩ කරන අය කියලා. ඉතින් අන්නේ වගේ රාජ්‍ය සේවයේ Tamanට හම්බෙන ඉතාමත් සීමිත සම්පත් ඇතුළත විශාල කාර්යභාරයක් කියන්නේ ක්‍රියාවෙන් කරලා පෙන්නපු පුද්ගලෙක් තමයි මේ සුනිල් හෙට්ටිආරච්චි මහත්මයා කියලා කියන්නේ. ඉතින් මම මේ පොඩි හැඳින්වීමක් කරේ හෙට්ටිආරච්චි මහත්මයා මම හිතන්නේ අපිට පොඩ්ඩක් ඔබතුමාගේ කියන්නේ රාජ්‍ය සේවයේ ඔබ වැඩ පටන් ගත්තේ කොහොමද සහ ඊට පස්සේ පහුගිය අවුරුදු 20-30 ඇතුළත මොන වගේ කාර්යභාරයක්ද කරේ කියන පොඩි කෙටි කාලයක් කරන පොඩි හැඳින්වීමක් කරත් එම අපේ ඉන්න පාට කියන්නේ. ඔව් මංජුල, මේ ප්‍රථමයෙන් මම හිතන්නේ සිංගියුලාරිටි ශ්‍රී ලංකා වැඩතලන මගේ සුභාශිංසන පීම ගන්න මම කොටස් කරේ කුණාට. හේතුව මේ වෙනකොට අර මීට පෙර කසඳහන් කළා වගේ අද සමාජයේ එක පැතිකඩක් විශාල වශයෙන් සාකච්ඡාර භාජනය කරලා තියෙන අලුත් ප්‍රවේශය පිළිබඳ රටට අවශ්‍යයි. මම සතුටුයි රාජ්‍ය සේවක විදියට හැමදාම රටේ දේශපාලන සහ ආර්ථික වශයෙන් වෙනසක් වෙනවා දකින්න. ඉතින් ඔබට සුබ පතන්නේ එක තුනෙත් ඒ හින්දාමයි. මම පටන් ගත්තේ ඇත්තටම රාජ්‍ය සේවය පටන් ගත්තේ 1989 මම බදුලි දිස්ත්‍රික්කයේ. බදුලි දිස්ත්‍රික්කයේ මේ ව්‍යවසායක සංගර නිලධාරියෙක් විදියට. ඊට පස්සේ මම අනුගමනය වෙනකොට ශ්‍රී ලංකා පරිපාලන ඔබ දන්නවා ලංකාවේ තියෙන කර්මාන්ත සේවවල එකක්. ඒකට සම්බන්ධ 91 කියන්නේ මම හිතන්නේ 90 දශක කියන්නේ ලෝකේ ඔබ දන්නවා IT ඇවිල්ලා විප්ලව කියන කාලේ ලංකාවෙත් විශේෂ විප්ලවයක් වුණා. පරිපාලන පද්ධතිය විමධිගත වෙලා ගමට අරන් ගියා. මම හිතන්නේ ඒ කාලේ දේශ බලනායකත්වයේ ඒකේ කොටස් කරුවෙක් කියලා අපිට වැඩ ගන්න ලැබුණා. මේ ලංකාවේදී අති දුෂ්කර රාජ්‍යත්‍රිකම් කාර්යාලයක් මේ මීගා කිව්ල කියන්නේ වසර 3ක ආසන උපනයක් වැඩ කරලා ඊට පස්සේ එහෙම පළාත් සභාවට ඇවිල්ලා ඊට පස්සේ මහා ආණ්ඩුවට සම්බන්ධ වෙලා මහා ආණ්ඩුවේ ආයතන දෙපාර්තමේන්තු අමාත්‍යාංශ මම හිතන 17 කතර රාජකාරී කළා. මම හිතනවා අමාත්‍යාංශ දෙකක ලේකම් තුනක ඉදිරි ලේකම් කරේ ඉදිරි ඒ තුන අතර අධ්‍යාපන අමාත්‍යාංශ මහාමාර්ග අමාත්‍යාංශ වෘත්තිපුණ අමාත්‍යාංශ තුනේම ලේකම් තරතුරු දරුවා. මම ඉතින් මගේ වැඩිම මාස වෘත්තිපුණ අමාත්‍යාංශ රැයි කියලා ඇහුවොත් මම තාමත් දකින්නේ මේ රට ගොඩ ගන්න පුළුවන් සාමාන්‍ය අධ්‍යාපන නෙමෙයි වෘත්ති අධ්‍යාපන කියන එක. ඒක මම නෙමෙයි, මම දැන් කැනඩාවේ 1980 ගණන්වල ලෝකෙට NUQ අඳුනලා දීලා ලෝකෙ කිව්වා. ඒතර අපිත් කැනඩා ක්‍රමය තමයි ඒ කාලේ පාවිච්චි කරේ අපිත් ඔය තරුණ සභාවේ ඒ කාලේ. ඉතින් මම හිතන්නේ මේ වගේ වැඩ කළා මගේ අත්දැකීම් තියෙන්නේ විශේෂයෙන්ම මේ රට වෙනස් කිරීමේදී රාජ්‍ය කාර්යභාරය පුළුවන් තරම් අඩු කරන්න ඕන කියන එක තමයි මම දකින්නේ.
ඔව් එතෙන්ද ආයෙත් ආ පොඩි එකතු කිරීමක් කරනවා නම් ඇත්තටම සුනිල් හෙටිආරච්චි මහත්මයා අද වෙනකොට අපේ සිංගල ශ්‍රී ලංකා කියන සංවිධානයේ think tank එකේ සමාජිකෙක් වශයෙන් උත් වැඩ කරනවා. ඔව් අපේගේ තියෙන අර small government කියන සංකල්පයට ඒ වගේම ව්‍යවසායකත්ව කියන සංකල්පයට ව්‍යවසායකත්ව ප්‍රවර්ධන කියන සංකල්පයට ඔය හැම දෙයකටම ලොකු දායකත්වයක් දක්වනවා. ඒ කියන්නේ අදහස් වලින් සහ ඔහුගේ තියෙන අත්දැකීම් තුලින්. හෙටිආරච්චි මහත්මයා මම හිතන්නේ මම පොඩි තැනකට කතාව ගෙනියන්නම්. මොකද මේ මම හිතන්නේ අපි සිද්ධාන්ත වගේ දේවල් කතා කරනකොට වඩා අත්දැකීම් වලින් කතා කරනකොට මම හිතන්නේ මිනිසුන්ටත් යම් යම් දේවල් තේරෙන ගන්නවනේ. එතකොට මේ අර ස්මෝල් ගවර්න්මන්ට් ඒ කියන්නේ කුඩා රජයක් කියන තැනට එන්න කලින් මං චුට්ටක් කැමති එතන චුට්ටක් කලින් හිටගෙන මම හිතනවා අපිට හොඳ ඒ කියන්නේ මමත් ආසම කරන අත්දැකීමක් තියෙනවා. අර ඔබතුමා මේ පෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා ඒක සම්පූර්ණයෙන්ම අර උඩියටුකර කරලා කාර්යක්ෂමතාව වැඩි කරන්න. එතකොට අර කස්ටමර් එන්ගේජ්මන්ට් කියන එක ඒ කියන්නේ අර ලංකාව ඇතුලේ පෙන්ෂන් කාර්යය කියන අර කොන් කරලා තිබුණු චරිතයකට ඉතාමත් ලොකු වටිනාකමක් වෙළඳපළේ පැත්තෙන් ගත්තත් මම කියන්නේ ලොකු වටිනාකමක් දෙන්න තරම් අමුතුම විදිහට ඒ කියන්නේ අර ඔන්ටර්ප්‍රනර්ෂිප් කියන එක මම හිතන්නේ රාජ්‍ය ව්‍යවසාය ඇතුළටත් ගෙනල්ලා ඒ වගේ ලොකු වෙනසක් කරා. ඉතින් මම මේ කතාව කියනට වඩා මම හිතන්නේ ඔබ මට පුළුවන් නම් විනාඩි කෙටි කාලයක් අරගෙන ඒක විග්‍රහ ඒ කියන්නේ කිව්වනම් එහෙම එතකොට තිබුණ විදිය සහ යනකොට මොන වගේ තැනකටද ඒක தත්ත්වේ පත් කරේ කියලා ඒ තනතුරත් එක්කම පොඩි විස්තරයක් කරොත් එහෙම තමයි. මම 2016 මා පත් කරා විශ්‍රාමයට අධ්‍යක්ෂ ජෙනරාල් වල විදියට. මම විශ්‍රාමයට ඩිරෙක්ටර් ජෙනරාල් නේ ඩිරෙක්ටර් ජෙනරාල් අධ්‍යක්ෂ ජෙනරාල් වල විදියට විශ්‍රාමයට පු කියන්නේ මේ රටේ රාජ්‍ය සේවකයන් මම දැන වසර 55-60ක් විතර විශ්ව වැඩ කරාට පස්සේ උන්ට තමන්ගේ ප්‍රතිලාභ හිමි ගන්නවලා. ඒක ඔහු ජීවිතාන්ත දාව ඒ කියන්නේ ඔහු මිය යනකම්ම සහ ඔහුට සහ ඔහුගේ බිරිඳට ඒ කියන්නේ වැන්ද බොනද්දරු ක්‍රමවේද බිරිඳට ස්වාමියාට ඔහු නැත්නම් ඒකෙන් පස්සේ ආභාග්‍ය දරුවන්ට ඒ කියන්නේ වසර 80-90ක් විතර ගෙවීම් ක්‍රමයකට තියෙන දෙපාර්තමේන්තුව මම හිතන්නේ 1918 තමයි 898 තමයි පටන් ගන්නේ දෙපාර්තමේන්තුව පටන් ගන්න. මම හිතන්නේ මේ රට පාලකිරු සුදු පාලක විසින් ඒක දැව ඒක මම හිතන්නේ ඊටාම ෆෙන්ෂන් මිනිට් එකක් තියෙන 50ක් නෙමෙයි අතන මිනිට්ස් කියලා කියන්නේ ඒ කාලේ මිනිට්ස් එක කියනවා. ඒ දෙපාර්තමේන්තුව ඊටා ලංකාවේ මේ වල මගේ ලක්ෂ 7 කට ආසන්න පෙන්ෂන් ගන්නවා. මම යන කාලේ ලක්ෂ 6 ගානට ආසන්න ප්‍රමාණයක් හිටියා. ඉතින් ඒ කාලේ මම පෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එකේ ගියාම කවුරුත් යන්න කැමති නැහැ නෙමෙයි. හේතුව ඒක මේ 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 පෙන්ෂන් ගන්නවා කියන එකනේ ලොකු විප්ලවයක් වගේ. ඒ කියන්නේ මේ හිමිකමක් මේ හිමිකම දෙන්නත් මම හිතන්නේ නැවතවරක් විශාල කාර්යභාරයක් කරනවා. කියන්නේ මම ඉතින් ඒක මට මම යනකොට ඒ දෙපාර්තමේන්තුවේ මම දැනගි තින දෙනාන් හිටියෙත් නෑ. මගේ පෙන්ෂන් යන අදාතත් තිබුණෙත් නෑ. මොකද මට ඒතර අවුරුදු 40 ගාණක්. ඉතින් මම හිතන්නේ මම එතනට යනකොට මම දැක්ක මේ දෙපාර්තමේන්තුව මේක අපායක්. ඒ කියන්නේ හරියටම පිටකොටුවට ගියා වගේ. අර එළවලු මාකට් එක කියන්නේ එක පැත්තක ෆයිල් එක පැත්තක මේවා ජරාව කැඩිච්ච පුටු. මොකද එතන හේතුව මේ රාජ්‍ය සේවයේ අවසානට මෙන්න තැන. මම මෙතෙන්ට රාජ්‍ය සේවයේ අවසානට මෙන්නේ රාජ්‍ය සේවය කිව්වම හිතා ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂකාරවරයා ඉඳලා හරි එතන පොලිස්පති හමුදාපති සහ මේ රටේ ඉන්න දැනන්ති වෙන්නේ. සයි අතරේ නගර සභාවේ කම්කර මහතුරුත් එනවා. හැබැයි ඒ හිමිකම් ලබා ගන්න. ඉතින් මෙවැනි තැනක මම පරිසරය දැක්කේ මම හිතන්නේ කවදාවත් මේ අපි හරි කියනවා අර යුක්තිසහගත වාතාවරණ නෙමෙයි තිබුණේ. ඒ කියන්නේ අර පෙන්ෂන් හිමිකරුවාට උන ගෞරවය පිරිනමන දෙන නෙමෙයි. ඉතින් ඒක ඊට පස්සේ ඒ කියන්නේ පරිසරය ඊට පස්සේ ඒක පිටිපස්සේ වැඩපිළිවෙල ගත්තොත් එහෙම මම හිතන්නේ ඒක ඊටාම දැවැන්ත ක්‍රියාවලිය නැවත වරක් අර මිනිස්සු පෙන්ෂන් යනකොට ආපහු මුලින්ම ෆයිල් එක ඉල්ලනවා. ඒ කියන්නේ කොලේ බර්ත් සර්ටිෆිකේට් එක සියලු දේවල් ඉල්ලලා ආපහු මාසෙ එපා වෙනකොට තමයි සාමාන්‍ය ඒ කාලේ පෙන්ෂන් එකක් දෙන්න මාස 9ක් 10ක් 12ක් විතර කාලයක් යනවා. හරි. ඉතින් මම හිතන්නේ ඒක තුලට ගිහිල්ලා මගේ පළවෙනි අත්දැකීම තමයි මේ මගේ පරිසරය නිර්මාණය කරගන්න එක. මොකද ඒක මම හැමදාම හදන එකක් අර මම හිතන්නේ මේ ක්‍රීඩකේ ක්‍රිකට් ක්‍රීඩකේ ක්‍රීඩාංගණයක ඉස්සලම කරන්නේ වටපිට බල්ලර මෙර බිම හදා ගන්නවා. එහෙම නැතු යකපාට ගහන්න යන්නේ නැහැ. ඉතින් මම කරේත් ඉස්සල්ලාම අර පරිසරය සම්පූර්ණ වෙනස් කරලා ඒ කියන්නේ සේවාල ප්‍රේමනාපතනක් කාර්යභෝ කියන්නේ සා දෙකොල්ලම ඒ කියන්නේ වැඩ ගන්න ඇන්ට සා බාහිර සේවාලාභිය දෙකටම ගැලපෙන එන්වයරන්මන්ට් හදන්න. මම හිතන්නේ මෙවැනි එන්වයරන්මන්ට් එකක් තමයි ඊට උඩේ. මම හිතා මංජු ගියා නම් මං ඉන්න කාලේ මෙහෙම තමයි ඔෆිස් එක. මේ වගේ ඩයනමික් ලයිටින් ඊටන් සියල්ල වෙනවා. ඇත්තම හෙටරිටි මාත් මම හිතන්නේ ඒකෙන් ඇත්තටම වෙන්නේ මේ ලස්සනක් බාහිර ආටෝපයක් එකතු කරන විතරක් නෙමෙයි. ඒක තුළින් ලොකු කාර්යක්ෂමතාවයක් එකතු වෙනවා. මොකද මිනිසුන්ගේ අර තියෙන ආකල්ප මේ වෙනසක් ඇති වෙනවා. ඒකත් එක්කම ලොකු අර මොටිවේෂන් එකක් කියන එක දැක්කහම. ඒක හේතුව දැන්
මම යනකොට පෙන්ෂන්ස් වල තිබුණා දැන් අද වෙනකොට 20000ක් විතර තියෙනවා මේ ගැටිවිටි එක. ඒ කියන්නේ අවුරුදු දෙකහමාරක වැටුපක් එකපාර ගෙවනවා. ඒක ගෙවා ගන්න විදියක් නැති හිටියේ කාලේ. මට මතකයි මම පත් කරපු ලේකම්වරයෙකු උඹට මල්ලි බුදුබදාත්තේ බුලුවන් නම කරන්න මේ මේක විසඳන්න පුළුවන් කියලා. මං ගෝ සර් මම පෙන්ෂන් නම් දෙන්නේ නැහැ. එහෙනම් අයියේ මොනවද මම අයියේ මොනවද තමයි දෙන්නේ? මංග පෙන්ෂන් ප්ලස් කියලා. ඉතින් මම දන්නේ නැහැ පෙන්ෂන් ප්ලස් කියන්නේ මොකද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි මගේ ඔළුවේ පොඩි සංකල්පයක් ආවා ප්ලස් කරනවා කියලා. ඉතින් මම හිතන්නේ මම එතනින් ආයේ ප්ලස් ගොඩක් කළා. ඒ කියන්නේ පෙන්ෂන් හිමිකරුවට අනේ එක චුට්ටක් කියන්නේ කොහොමද ඒ කතාව වෙන්නේ කියලා. ඒ පෙන්ෂන් හිමි මත්‍ර පළවෙනි දවසේ මම දන්නේ නැහැ මේ පෙන්ෂන් ප්ලස් කියලා මට කියුණා. ඉතින් පෙන්ෂන් ප්ලස් කිව්වම මම දන්නා පෙන්ෂන් එකතු කරන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් මම පෙන්ෂන් එක එළියට ආවේ මම හිතන්නේ පෙන්ෂන් ප්ලස් කළා. ඒ කියන්නේ මම යනකොට මේ රටේ ගණන් ගන්න නොගියතු මිනිස්සයව මම එනකොට ඉන්ෂුරන්ස් එකක් දෙන්න පුළුවන් අවුරුදු 80 දක්වා. ඒතොර ඉන්ෂුරන් ඉන්ඩස්ට්‍රි අවුරුදු 50ට ඉන්ෂුරන්ස් දෙන්න කාටවත්. මට පුළුවන් වුණා මේ ඉන්ඩස්ට්‍රි ලෑන්ඩ්ස්කේප් කරන්න. ඒක මගේ PR එක සහ මගේ තිබුණා දත්ත පද්ධතිය සහ එතකොට අපි ලක්ෂ බිලියන 20ක් විතර මාසෙකට එළියට දානවා. මම ওই දෙක පාවිච්චි කරා. බිලියන 20ක් එළියට යනවා ඩේටාබේස් එකක් තියෙනවා. මම මේ දෙක ගනුදෙනු කරා. මම මේක දෙන්න ඕගොල්ලන්ට මොකක් කරද මේ කණු දෙනවන්නේ මේ ප්‍රයිවට් සෙක්ටර් එන්න බලන්න. ඉතින් මම එතකොට කවදාවත් පෙන්ෂන කෙනෙකුට ග්‍රැටුවිටි ප්ලස් ලෝන් එකක් හම්බුන්නේ නැහැ. ඒකනේ. ඒ කියන්නේ දැන් ඉතින් එළියට යනකොටම ග්‍රැටුවිටි එක ඉස්සර දෙනකොටම ඒකේ ලක්ෂ 10 නම් ලක්ෂ 40ක් විතර බැංකුවේ ලෝන් එකක් දෙන මේ මොහොතේම. මම ඒක මට ලොකු ප්‍රශ්නයක් නම් මම ණයකාරය කරන්න කියලා. මට අදාල නේ ප්‍රශ්නේ. මම කිව්වේ මේ මොනෝසර වැලියු එක ක්‍රියේට් වෙනවා. අමුරු වැට ගින්න වැලියු එක ක්‍රියේට් කළා. ඔපචුනිටිස් ක්‍රියේට් කරනවා. ක්‍රියේට් කළදී එතකොට යා යන්නේ ආඩම්බරකාර විශ්‍රාමිකයෙක් විදියට. ඒතකොට ලංකාවේ හැම බැංකුවකම අද මන්නේ බිලියන 300 ණය දීලා තියෙනවා. මේ කියන්නේ මේ පෙන්ෂන් හිමි. පෙන්ෂන් අතලට. මොකද ණය අය කරගන්න අමාරු නෑ. මොකද ඩේටා පෙන්ෂන් එක එනවනේ. පෙන්ෂන් එකෙන් අපි යන්නේ ඉන්නේ අපි කපලේ. කපලන්න. ඒ කියන්නේ එතන ඒගොල්ලන්ට ගණ දෙනවනේ. අපි අතේ විශ්වාසය තියෙනවා. අපි අපේ ආයතනයයි සේවා ලාභියයි විශ්වාස කරලා අපි අපේ තර්ඩ් පා අපේ කෝ බිස්නස් එකකින් එක රැක්කා. මම හිතන්නේ ඔන්නේ අර out of the box thinking කියන එක ඇත්තටම අපේ රාජ්‍ය සේවයේ සම්පූර්ණක් අඩු ඒ කියන්නේ ඇත්තටම නැත්තටම නේද තරම් මේ හෙටියරච් මාතෘ මම හිතන්නේ ඔබ ඒ කරපු අර out of the box thinking කියලා එහෙම නැත්නම් innovative thinking කියන එක මම හිතන්නේ DNA එකක් විදිහට අපේ රාජ්‍ය සේවයේ නැතිවීමත් මේ මම හිතන්නේ අර එකතන පල්වීමට ලොකු හේතුවක් වෙලා තියෙනවා ඇත්තටම. ඒක ඉතින් ඇත්තටම ඒ කාලේ මංජුල මම යනකොට පෙන්ෂනර්ස්ලා දවස් සාමාන්‍ය බදාදාට එනවා 7-800ක්. මම ඉන්නකොට කවුරුත් එන්නේ නැහැ. හේතුව ප්‍රශ්නනේ මට ප්‍රශ්න ඉස්සෙල්ලා මම සාමාන්‍ය වීකෙන්ඩ් එකේ ලංකාවේ පෙන්ෂන් සංවිධානය තුන 100 ගානක් මම 100 ගානටම යනවා. ඒගොල්ලෝ විවිධ ගැටුම්කාරී කියන්නේ පොලිටිකල් මොටිවේෂන්. ඉතින් මම ඒ ඔක්කොම තේරුම් දෙනවා. ඔක්කොම එක ඉඳලා ඒගොල්ලන්ගේ ගැටලු මම ඒගොල්ලන්ට ඉස්සෙල්ලා ප්‍රශ්න අඳුර ගන්නවා. මම සොලූෂන් එක හදලා ඉවර වෙනකොට දැන් මට ඒ අත්දැකීම හේතු වුණා අධ්‍යාපන මාත තියෙන කාලේ මම ඉන්නකල වෘත්ති සමිති ප්‍රශ්න නැහැ. ඒතුම මුරුත් සමිතිකා එක ආශ්‍රය කරලා මට ඔළුවට අහම් මම ඒව මගේ ටීම් එකත් වැඩ කරනවා. අපි ගෝ ප්‍රින්සිපල් ගුසස්සින් පටිපාටි හොඳ නැත්නම් අපි ඒක හදනවා. හදලා උරු සමිති කතා කරන්න මේ තියෙන හදලා තියෙනවා. මේ ප්‍රශ්නේ මොකද්ද? ඒ කියන්නේ එවැනි ආරගෙන ප්‍රොඇක්ටිව් කප් කියන ඇප්‍රෝච් එකක් ගත්තා. ගත්තා කියන්නේ. ඉතින් ඒක හරි ඒක ඒ ප්‍රොඇක්ටිව් වෙන්න බෑ දැනුමෙන්. ප්‍රොඇක්ටිව් වෙන්න ඕන මිනිස්සුක ඉඳලා. ඔව් ඒකත්. ඒ ප්‍රශ්නේ හරියටම භූමියෙන්ම තේරුම් ගන්න. ඔව් ඒක ඒතර තමයි රාජසීවර දෙන ප්‍රශ්නේ අපි. ඉතින් මං හිතන්නේ අර පෙන්ෂන් ප්ලස් කියන එක මංජු උනේ පෙන්ෂනට පෙන්ෂන්ට අමතරව විවිධ සේවා රාශියක ලෝන් විතරක් නෙවෙයි වෛද්‍ය වාතුකම්. එතකොට යාට අනික තමයි මට ආසෙන් දෙන ඇත්තටම ඒ කියන්නේ පෙන්ෂන් ප්ලස් එක ඇතුලේ ඒගොල්ලන්ට මං කියන වැලියු එකක් ආවා කියලා. ඒතර පෙන්ෂන් එකක් ගන්නවා විතරක් නෙමෙයි ඒගොල්ලන්ට වටිනාකමක් එනවා. පෞද්ගලික අංශයේ ඒ කියන්නේ ඉන්ෂුරන්ස් කම්පැනිස් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සුපර් මාකට්ස් වලින් දෙන සුපර් මාකට් දුන්නේ හැම කෙනෙක්ම පෙන්ෂන්ස් පස්සෙන් එන්න ඒක ඇසට් එකක් බලපතුනවා. ඇසට් මගේ ඩේටාබේස් එකේ විශ්විතාන් හිටිය ලයබිලිටි එකක් කියලා පෙන්ෂන්ස් නම් මේක සම්පූර්ණයෙන්ම ඔයා ලයබිලිටි එක කියන එක ඇසට් එකක්. අනිත් පැත්තේ දැන් ඔන්න ඕක තමයි අපි කියන්නේ. ඒ කියන්නේ දැන් අපි බලාපොරොත්තු වෙන සිංගල ශ්‍රී ලංකා යටතේ කුඩා රජයක් කියන එක. නමුත් ඒ කුඩා රජය යටතේ යම්කිසි දේවල් ටික රජය යටතේ තියාගන්න ඕනේ. අනේ රජය යටතේ තියාගන්න ආයතනවලදී අනිවාර්යයෙන්ම ඔබතුමාය කරපු වැඩ ටික වගේ කියන්නේ out of the box හිතලා. ඊට පස්සේ ඒ කියන්නේ innovative thinking
innovative approaches අරගෙන අර අපේ liabilities වගේ තියෙනවා අපි අනිවාර්යෙන් assets වලට පරිවර්තනය කරගන්න ඕනේ. මම හිතන්නේ pension department එක කරපේක මම හිතන්නේ අපේ ඇත්තටම හිතාගන්න බැරි approach එකක්. ඒක ඇත්තටම මට මතකයි ඒ කාලේ රොද බැඳගෙන ප්‍රුජ්ජලිකාංශයේ මාත් එක්ක සම්බන්ධන හේතුව තමයි ඒ අන්න ඔබ ඒක නබර පුළුවන් වුණා pensioners ලා ඒ කියන්නේ පෞද්ගලිකාංශයේ ඔබේ පිටිපස්සෙන් මේ pensioners පිටිපස්සෙන් එන්න තත්පර කරන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ වයිගා වෙන්න පටන් ගත්තා. මම ගියේ නැහැ ඒගොල්ලෝ ගා බැංකු ඔක්කොම එන්න ගත්තේ එකක් තමයි මේ department එක ඇතුල් වෙනකොට තියෙන පරිසරය කියන්නේ මේ වගේ නියම් අර හැමෝම එන්නේ ඊට vibrant environment කියන්නේ. ආ ඒක vibrant environment කියලා ඒක. ඉතින් ඒ වගේම pensioners ලා දුක කියන්නේ නැත්තේ ඒක ඇතුල්ට ආව pension පිළිගන්නවා. එයා අල්ලයන්න අල්ලයන් team එකක් ඉන්නවා. අවයස ගෑන්න. එයාට වෙලා යනවන වැඩේ කරන්න එයාට තියෙන library එකක් තියෙනවා. එයාට cafe එකක් තියෙනවා. मगे सेक्यूरिटी अंतिम सेक्यूरिटी कवरूल सारी रिसेप्शन मम्मी डिपार्टमेंट मत मत मंगी අර අර සිවිල් ආරක්ෂක නිලධාරි මමත් බලන්න මම දැකලානේ හමුදා කියලා මං හිතුවේ මේ හමුදා මොකටද කියලා මං බලුවා සිවිල් ආරක්ෂකයෝ ඉතින් මම ගිහිල්ලා ටික කාලේ ඇඳුම් ගලවලා ඒගොල්ලෝ වෙන වෙන ඇඳුවා ඉතින් මගේ පත්‍රේ හෙඩ්ලයින් එක ගියේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සිවිල් සෙක්‍රටරි ඇඳුම් ගලවයි කියලා හරි හරි ලංකාවේ අවස්ථාවකට ඒ මම මම ඔව් මම මම ඒගොල්ලන්ට දුන්නේ ඒගොල්ලෝ රිසෙප්ෂන්ස්ලා ඒගොල්ලෝ දොරාරි ඉන්න ඕන හෝටලේ දැන් මං ඒ වගේ එනකොට දොරාරි ඉන්න ඕන එක්කන් කියලා වාඩි කරන්න ඕන එක ලොබි ගත්තම ලොබි එකම තනිකරේ චිත්‍රයන්නේ දෙමව්පියෝ. ආ. ඒ කියන්නේ එතන ඇත්තටම අර අර සේවා සපයන ආයතනයක් විතරක් වෙනුවටම ඇත්තටම අර පාරිභෝගික සේවාව කියන එක. ඒ සංකල්පේ සම්පූර්ණයෙන් මම හිතන්නේ එතන අනුගත කරලා ඩියන් එක. ඔව් විශේෂයෙන්ම අපිට එතෙන්දි IT හරියට වැදගත් වුණා. මොකද මට මගේ වර්ක් ලෝඩ් එක අඩු වුණේ පුළුවන් තරම් මං මං ඉන්න කාලේ මේ මංජු මේ පෙන්ෂන් එක මම හිතන්නේ ඇප්ලිකේෂන් එකේ විනාඩි දෙක තුනෙන් වෙනකොට බැක් කියන ගිහලා අංකෙ ගිහිල්ලා අංකයට ගිහිල්ලා ගල්ලි කවුන්ටරේ ගිහිල්ලා දන්නේ නැහැ මේ මිනිස්සු අහන්න ඕනේ මම ආරක්ෂිතතාවය කියන්නේ සම්පූර්ණයෙන්ම 95% හිතාගන්න බෑ හිතාගන්න බෑ ඒක තාක්ෂණේ පාවිච්චි මේකට ගැළපෙන හොඟක් හොඳ කාර්යමණ්ඩලයක් මාකේ තියෙන්න ඕනේ කණ්ඩායම අනිවාර්යෙන් වැලගත් වෙනවා බොහොම තරුණ නිලධාරි ගොඩක් හිටියා සහ මට එතන ඉන්න PN driver සියලු දෙනා මගේ ටීම් එකේ මම හිතන්නේ ඔක්කොම බෑ එකතු වෙන එක හේතුව තමයි නිවැරදි නායකත්වයක් කියන එක අන්න එතනත් ඒ ඒක මම හිතන්නේ ගොඩක්ම වැදගත් වෙන කාරණා ඒක ලස්සනම දේ තමයි අන්තිම මාස පහේ මට මිසු මොකුත් වැඩක් නෑ මං කැප්ටන් කූල් වගේ හිටි මං හොඳට එන යංගු පිළිගන්නවා ඊනහ වෙනවා ඒක හේතුව නායකයන්ට වැඩ නැහැ අන්න ඔතන තමයි අපිටත් එන්න ඕනේ කියන රජ يعني අපි කියන රටක් විදිහට අපි කියන්නේ සිස්ටම් එකනේ ඔය හැදුවේ ඔබතුමා එතන සිස්ටම් එකක් හැදුවා පුද්ගලයා හදන්න ගියේ නැහැ ඔබතුමාගේ ප්‍රතිරූපයක් හදන්න ගියේ නැහැ ඔබතුමා සිස්ටම් එකක් හැදුවා සිස්ටම් එක මුලදී පොඩ්ඩක් අමාරු වුණාට හදාගත්තාන් පස්සේ කාර්යක්ෂමතාවය 100%ක්ම වෙලා මිනිස්සු කවුරු ආවා ගියා සිස්ටම් එකෙන් සම්පූර්ණයෙන් වෙන්න ඕනේ කාර්යභාරය හදාගන්න බෑ මම කියන්නේ රටට එන්න ඕනේ එතන තමයි ඔව් ඒක මේක මම හිතන්නේ මිරකල් එකක් කියලා වුණේ ඉතින් මේ උත්සාහය ඒ කියන්නේ උත්සාහයත් සෑහෙන කැපකිරීමක් කියලා තියෙනවා හරි ඒක ඒක වුණා ඒක ඉතින් ඕක මම ඔතන ඇත්තටම කතාව ඔතනින් පටන් ගත්තේම මේ දැන් අර අපි අර ස්මෝල් ගවර්න්මන්ට් එහෙම නැත්නම් කුඩා රජයක් කියන තැනට එන්න කලින් මම කියන අර ඉස්සල කිව්වා වගේ රජයේ පවත්වාගෙන යන ඒ වලදී අනිවාර්යයෙන්ම අපිට පුළුවන් වෙන්න ඕනේ ඒක ඇතුළේ ව්‍යවසායකත්වයේ සහ වත්නාකමක් සහ ගොඩක් වෙලාවට අර ලයබිලිටිස් කියන ඒ කියන අර ඒ කියන්නේ අපිට කියන්නේ වගකීම් කියන තත්වයෙන් ඒක අපිට තියෙන වත්කම් බවට පත් කරගන්න පුළුවන් ඒ කියන්නේ හැකියාවක් තියනවා නම් මං හිතන්නේ ඒක තාමත් වටිනවා ඊළඟට මම පොඩ්ඩක් මේ කතාව තව තැනකට එන්නම් දැන් අපි කතා කරන්නේ අර කුඩාග මේ රජයක් පිළිබඳවනේ දැන් මං හිතන්නේ ඊට පස්සේ යම්කිසි කාලයක් ඔබතුමා මේ කර්මාත්‍ය අමාත්‍යංශයේ උපදේශක කෙනෙක් විදිහට හිටියා දැන් මොකටද ලංකාවට කියන්නේ රජයක් මොකටද කර්මාත්‍ය අමාත්‍යංශයක් මේ වගේ මොකද අපි විශ්වාස කරන්නේ ලංකා කියන්නේ රජකට රජයකට කර්මාත්‍ය අමාත්‍යංශයක් තිබිය යුතු කියලා අපි විශ්වාස කරන්නේ නැහැ මට ඒ කියන්නේ ඔබතුමාගේ ඒකට කියවීම පිළිබඳ පොඩ්ඩක් අදහස් දැනගන්න කැමතියි මං වන් ඔයාලිට එකඟයි මෙහෙමයි දැන් මේ වෙලා තියෙන්නේ දැන් ওই කර්මාන්ත 52ක් තියෙනවා 1957 කාර්යම සංගත 50ත් එක්ක ආපු කර්මාන්ත ප්‍රතිපත්තිය 50ක් තියෙනවා ඊට 1990 මේ විශේෂම වර්තමාන ජනාධිපතිවරයා මේ කර්මාන්ත මතර කාලේ හදුවා නව කර්මාන්ත 50ක් 90 කර්මාන්ත 50ක් මේ 50ත් මැදි කරගෙන තමයි මේ අමාත්‍යන්තා මේකේ තියෙන ක්‍රියාපටිපාටි සකස් කළා තියෙන්නේ ওই වැඩිම තමයි ගත්තොත් උදාහරණ ගත්තොත් 1957 තමයි ඔය මේ 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 පෙට්‍රෝලියම් ඇක්ට් එක තියෙන්නේ. හරි? ඉතින් මං ඉතින් 57 මං ඉපදෙලත් නෑ මංජු ඉපදෙන්න ඉතලත් නෑ. මන්න ළඟයි වගේ ඉපදෙන්න. හැබැයි එවැනි 50 දාගෙන මේ කාලේ ගැලපෙන්නේ නැති ක්‍රියාපටිපාටියක් කරනවා.
හරි ඒකින්ද තමයි 50ක් තියෙනවා නම් ඇමතිවරයෙක් ඉන්නවා ඇමතිවරයෙක් ඉන්නවා කාර්යමල්ලා කියන කාර්යමල්ලා කියන වැඩපිළිවෙළක් තියෙනවා හරිද ඉතින් මං හිතන්නේ විස්තරව නවත්තන්න ඕනේ කර්මාන්ත මාත්‍යයන් තියෙනවා 50 මොකද 50 තමයි රෙගුලේෂන් ඇවිල්ලා තියෙනවා ලයිසන් දෙන්න ඇවිල්ලා තියෙනවා ඉතින් ඒකට මිනිතු ටිකක් පත් වෙලා අරක හැමදාම ලයිසන් දෙදී ඉන්නවා හරි ලයිසන් දෙදී ඉන්නවා මගෙත් ප්‍රශ්නේ තමයි කර්මාන්ත කරුවන්ට මොකද අමාත්‍යන්ත කර්මාන්ත වලට එන්වයරන්මන්ට් එක විතරයි ඔයගලන්ට අවශ්‍ය කරේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක සපයන්න විතරයි ඔව් ඉතින් ඒක නෑ නෑ ඒවට ලංකාවේ තියෙනවා සෝනින් ප්‍රමාණම් මනම් මේ සර්විස් ගන්න සර්වර් ඔය සේවා ටික ගන්න ඕන ඔන්ලයින් පාසුකම් තියෙනවා හරි ඒව මේ කොහෙද මේ කියලා ඕනේ නැහැ දැන් අපේ කර්මාන්ත අමාත්‍යයන් තිබුණා කියලා කිසිම කර්මාන්ත කරුවකට පාදවන්න වෙලා නැහැ මම කියන්නේ ඒක ඇමති කෙනෙක්ගේ ඉඳලා ඇමති මණ්ඩලයක් මේ නඩත්තු කරලා ඊට පස්සේ සම්පූර්ණ අමාත්‍යංශක නඩත්තු කරලා ඒකට දෙපාර්තමේන්තුවත් නඩත්තු කරලා රටේ කර්මාන්ත ටික දිහා බලන්නකෝ මොකද දෙලන්නේ උත් දෙන්නේ නැහැ කියලා ඒ කර්මාන්ත කරුව අසරණ වෙලා ඒ කියන්නේ කර්මාන්ත අමාත්‍යංශේ කර්මාන්ත කරුව අසරණ බව විතරයි මම දැක්කේ මම දැක්කේ නෑ අර මගේ පෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එකල ආඩම්බරෙන් හැරලා යන පෙන්ෂන් එකේ මම දැක්කේ නෑ කර්මාන්ත වාත තිබුණ නෑ ඒ කියන්නේ අර මොනදී ඇවිල්ලා ප්‍රශ්නේ දෙගුණ තිගුණ කරගෙන ප්‍රශ්නෙට තව ප්‍රශ්නයක් දාලා මිනිහා කර්මාන්ත එපා කියලා මම මෙතනින් අතහැරලා යන තැනට ආවේ හේතුව කර්මාන්ත කරන්නේ මම තාමත් කියන අමාත්‍යන්ත කෝන්නේ නෑ ඕනේ කර්මාන්ත ප්‍රතිපත්තියක් තියෙනවනේ ඒකට ගැළපෙච්ච කර්මාන්ත සඳාවන අර කන්ඩිෂන් එන්වයරන්මන්ට් කියන එක ඇදෙන්න ඕන. ඒකට අමාත්‍යන්තයක් ඕනේ නැහැ. ඒකට අමාත්‍යන්තයක් ඇමතිවරයෙක් ඕන කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ අතරම අර මේ අපිට අර ඒගොල්ලන්ට යන්න තියෙන ගමනේ ශීඝ්‍රතාව ගොඩාක් අඩු වීමසහ උඩටම අඩු වෙලා අධෛර්යයටපත් වීමක් විතරමයි වෙන්නේ. ඒ කියන්නේ පොගුගේ 57 පනති දම්ම SME සෙක්ටරේ වෙලා තියෙන ඕකම තමයි. ඒ කියන්නේ ඩිපෙන්ඩන්සි එක හරියටම හරි විශේෂයෙන්ම සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තවල විතරයි. ආ ඉතාලම නැහැ ඩිපෙන්ඩන්සි එකට තමයි මේක තියලා තියෙන්නේ. ඒකෙන් මයිනර් කර්මාන්ත කරුවත් මේ අමාත්‍යයන් තියෙන මොකද වෙලා තියෙන්නේ? තමගේ නිර්මාණශීලීතාව නැතුව අනුන් මත යැපෙන්නද? මම මෙතනින් තව මේ කතාව තව පැත්තකට ගෙනියන්න මොකද දැන් අපි අර කුඩා රජයක් පාත්තාගෙන යනකොට අනිවාර්යයෙන්ම දැනට තියෙන දේවල් නිසා ගොඩක් දේවල් පෞද්ගලිකරණය කරනවා කියන එක අපි අනිවාර්යයෙන් පැහැදිලිව කියන දෙයක්. හරිද? එතනදී දවසක් මම ඔබතුමත් එක්ක සාකච්ඡා කතාවකදී ඉන්නකොට මේ ඔබතුමා ලස්සන කතාවක් කිව්වා මේ අපේ තැපැල් දෙපාර්තමේන්තුවත් එක්ක අපේ තියෙන තැපැල් මහත් ඒ කියන්නේ තැපැල් මහත්තයා ගමේ හැම ගෙදරටම යන පුද්ගලයෙක් නේ සහ තැපැල් කන්තෝරුවක් හැමතැනම තියෙනවා. ඔය දැනට තියෙන ඔය සාම්ප්‍රදායික ගරා වැටිච්ච ගඩොල් පෑදිච්ච තැපැල් කන්තෝරුව වෙනුවට පෞද්ගලීකරණය තුළින් මොනතරම් සර්විසස් ගොඩක් ඕක ඇතුලේ කරන්න පුළුවන් දින පොඩි ලස්සන කතාවක් කිව්වා. චුට්ටක් ඒ කතාව පොඩ්ඩක් අපිත් එක්ක ෂෙයා කරමු. කියන්නේ මේක පෞද්ගලීකරණය කරොත් එහෙම මේක ලංකාවේ මොනතරම් ඇසට් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. නෑ මංජු ඇත්තටම මේ නියෝජිතය කියන එක දිනවනේ. දැන් උදාහරණේ අපි කිව්වොත් දිසාපතිවරයා කියන රජ නියෝජිතයා. එහෙමනේ. ඒජී කියන රජ නියෝජිතයන්නේ. ඔය නියෝජිත කියන කන්සෙප්ට් එක ව්‍යාපාරවල මහා දැවැන්ත සංකල්පයක්. මේ අදී නෙමෙයි ආවේ. අපිට අපේ ෆේමස් එක තමයි ඉන්ෂුරන්ස් ඒජන්ට් කියලා. ඒ කියන්නේ ස්වාමියා වෙනුවෙන් මෙයා බලා ගන්න එක. මම දැන් ලංකාවේ අස්තම් මූල්‍යයක් නැහැ මම දැන් අද වෙනකොට මම දන්නේ 17,000 ගේ නියෝජිත ගම්මාන තියෙන 14,000 ගානයි. ඒ 17,000 ගෙදර මම තැපැල් මහතුරු ගමට යනවා. මේ තැපැල් මහත්ය කියන මානසිකයව අපි පාවිච්චි කරන්නේ ලියුමක් ගිහින් දිලා එන එක විතරයි. හැබැයි මල්ටි ස්කිල් එකක් විදිහට මේක ඩිවලොප් කරලා මල්ටි සර්විස් එකක් විදිහට ගන්න පුළුවන්. ඕක ලස්සන කන්සෙප්චුවලයිස් කරා අපි තැපැල් මහත්ය කියලා. මොකද මිනිස්සු ගමේ ආදරය කරනවා. එයාට පුළුවන් පුවට් ටික එකතු කරන්න, එයාට පුළුවන් ගම්බිරිස් ටික එකතු කරන්න, එයාට පුළුවන් වෙළඳ පොළ බිනන තොරතුරු අර යන්න. එයාට පුළුවන් මොවුන. මම හිතන්නේ එකී නොකී මේකී ඕන දෙයක් කර දෙයි. මොකද හැම ගෙදරකටම යනවා විතර නේ පිළිගැනීමක් තියෙනවා. අනිත් එයා රෙප්‍රසන්ට් කරනකොට එයා යන්නේ නිලයන්මක් ඇඳගෙන බොහොම පිළිවෙලටනේ. මොකද ඔහු ඔහුට තියෙන පිළිගැනීමයි ද නැවත ගන්න බෑ තබල මාතෙන්ද පිළිගැනීම. ඉතින් මම හිතන්නේ ඔහුව අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් මම හිතන්නේ iPad එකක් වගේ එකක් දීලා ඔය කතන්දර සියල්ල මන්දගේ ඊයේ මට එනවා මගේ WhatsApp එකට මේ Social Security Board එකකින් තොරතුරු එක හදන. දැන් මට ඊද මම එහෙම මකවල් දැම්මා. මේ ඩේටාබේස් තියෙනවා ලංකාවේ. මේ කියන්නේ ඕන තරම් ඉතින් ඔය මං ගෙදර මට දැන් කියන්න දුන්නේ ඔයා මොකටද ඔච්චර නැ ඉන්නේ? ඔය ID card officer කියන ඩේටාබේස් එක කොහොමද තියෙනවනි කියලා. ඉතින් මෙයා ඩේටාබේස් දාලා. හරි මං ගෙදර එවැනි කරතේට මං දැක දාලා තියෙන ලොකු කතන්දරයක් නිල්දාරින් ඔයා නිල්දාර අර මනුස්සයාට iPad එකක් දීලා උදා මෙන්න මේ තමන්ගේ කෝ ගියාම ඩේටා ටික දාගන්න කියලා. ඒකට මිලක් ගියවනම් මිලක් ගියවන්න I don't mind. කියලා අර මේ මනුස්සයා පාවිච්චි කරන බුල මේ අපි චේන්ජ් ඒජන්ට් කෙනෙක් විදියට නැත්නම් සෝෂල් කන්ටැක්ට් කෙනෙක් විදියට. හරි මොකද මේ සමාජයට ඕනේ උත්තේජකයෙන්නේ. දැන් නොදිනු සමාජයක් ගොඩ ගන්න ඕනේ දැනුම තියෙන උත්තේජකයෙක්. එයා වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්, ටීචර් කෙනෙක් වෙන්න. ඉතින් ඉස්සර ටීචර්ස්ලා එහෙමනේ
ඉස්කුල ගලට අමතර සමාජ උද්දේශ උත්තේජයක් වුණා. ඒ උදාහරණයකට ගමේ ස්වාමීන් වහන්සේ අපේ මේ අන්‍යාගම මේකල ඒකල සමාජ උත්තේජක වුණා. දැන් අද වෙලා දින ඒ උත්තේජනේ නැහැ. අද වෙලා දෙනවා. ඔව්. ඉතින් අපිට දැන් මේ වගේ මේවා පාවිච්චි කරලා උත්තේජනේ හදන්න පුළුවන් නම් මේ චේන්ජ් එක කරන්න පුළුවන්. ඒතර අර තව පොඩ්ඩක් චුට්ටක් කියන්නකෝ අර මේ තැපැල් කන්තෝරුව මොන වගේ විදිහකට අපිට හදන්න පුළුවන්ද කියන අනිත් සර්විසස් වලට කියන්නේ අපි කම් පෞද්ගලිකව කරන්නේ තුලින් හෝ මොන් තව ඔන්න පාවිච්චි කරන්නේ දැන් මංජු මගේ පෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එකේ ඔෆිස් ගොඩක් තුනේ කාලේ හැම බැංකුවම කවුන්ටර් තිබුණා. පෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්ෂුරන්ස් එකේ කවුන්ටර් තිබුණා. ඈ ලංකා හොස්පිටල් කවුන්ටර් තිබුණා. ඉතින් මට මොකද? ඈ එකක් මගේ ඒ කියන්නේ ඒකට වෙලපලකුත් හදලා තියෙනවා. ඔව් ඒකනේ මේක මම රෙදිත්තු කරන්න ගිහ ඉල මට මොකද ආයි. ඉතින් හේතුව කස්ටමර්ට එන කන්වීනියන්ස් වෙන අනිවාර්යයෙන්ම. හරි මට කර ෆාමසියක් දාන මම ෆාමසි මිනි ෂොප් ඔක්කොම දාන ට්‍රයි කරා. හරි මොකද එතෙන්ට ආව මේ එන පෙන්ෂන් දාන මනුස්සය ඔතෙන්ට ඇවිල්ලා බෞටි කරා යනකොට යාර ලොකු දෙයක්. පළතුරු ටික අපි ඒ වගේ වෙලද කියන්නේ එතන ඇවිල්ලා මල්ටි පර්පස් තැනක්. ඉතින් ඒ වගේම සෙන්ටර් එකක් තමයි තැපැල් කන්තෝරුව. තැපැල් කන්තෝරුව කියන්නේ මල්ටි පර්පස් සෙන්ටර්. වාට මතක නම් මංජු 1990 වල අද මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ඉන්ටර්මීඩියට්ස්ලත් එක මාකට් එක ලින්ක් කරන්න බැරි කම ප්‍රොඩියුසර්ට. ඔයාගෙන අපි ඒජී කාලේ පටන් ගත්ත ඒ කාලේ රජය මිලදී ගැනීම මැදිස්ථාන කියලා. හැම ප්‍රාදේශීය කොටසටම එක්කෙනයි. රජයෙන් ලක්ෂ 5 දුන්නේ. ඒක ලක්ෂ 5ක් කියන්නේ අද අඩුව නැහැ ලක්ෂ 50 ගිතර කතාවක් ඔය කියන්නේ 90. ඒ කන්සෙප්ට් එක අදාවන මේක මාකට් මේකේ තියෙන ලින්ක් එක මන්නේ. ඔය මොනොපොලිසියෙම ඔක්කොම එන්න නැති වෙනවද නේද? මොනොපොලිසියන නෙමෙයි, එයා ගමේමනේ. එදා ක්‍රයිටීරියා දුනා. යාර තියෙනවනේ පොඩි කඩයක් ටවුන් එකේ. පොඩි ක්‍රයිටීරියද. ලොරියක් තියෙනවෝ. හැම ගමකම එක්කෙනෙක් හිටියන්නේ. එයාට දෙනවා රජයෙන් ලක්ෂ 5. ඒ කියන්නේ අර මේක දෙන්නේ මොකද පර්චේස් කරන්න. පුවක් කරි, බඩිරු ගෝ. ගමේ නිෂ්පාදනය දේවල් ටික. ඔව්. හරි, ඒව අරගෙන ඒවයි ඒවදින් ඒව දැනගන්නවා ඊළඟ ස්ටේජ් එකට මෙයා මේ අර පිලස් ඩෙවලොප් කරන්න. මේ පිළර කියලා බිලඟ පිළරට කොහොමද එන්නේ ලින්ක් කරන්නේ? ඒව හැම නැතිලා කියන්නේ. ඒක අදාන මැචු වුණා නම් වෙනම මේ 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 ඔය මේ මේ ඉන්ටර්නෙට් මාකටින් මේකක් කොරි. දැන් අපි ඇත්තටම සිංගල ශ්‍රී ලංකාවලදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඇත්තටම මහත්මයා ඇත්තටම තැපැල් කන්තුළු වගේ දේවල්. ඒ කියන්නේ අර සර්ව ඒ කියන්නේ මොනවද ඒ කියන්නේ බහු සේවා සපයන ආයතන දෙකට පාත්වලා මං කියන්නේ ඩෙන්ටි කාඩ් එක දෙන තැන ඉඳලා බර්ත් සර්ටිෆිකේට් ඉෂුව කරන තැන ඉඳලා ඊට පස්සේ ලයිසන්සින් මේ රිනුවල් කරන තැන ඉඳලා එතකොට අපි ගත්තොත් එහෙම ගොවි මහතුරු ගත්තොත් එහෙම ඔහුට අවශ්‍ය කරන දත්ත ඒ කියන්නේ කාලගුණික දත්ත වෙන්න පුළුවන් වෙළඳපළ පිළිබඳ සියලු දේවල් අතනින් ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ගමේ මිනිස්සුන්ට තමන්ගේ දිනදා ජීවිතයේ පාත්‍යාගෙන යාමට අවශ්‍ය කරන තමන්ගේ වෘත්තිය හා පෞද්ගලික ජීවිතය දෙකේම දේවල්. ඒක තැපැල් කන්තෝරු කියනට සංනිවේදන මධ්‍යස්ථානයක් විය යුතුමයි. ඒ දේ මම හිතන්නේ ඒක යම් කිසි දුරකට පහුගිය කාලේ රජයකට සිද්ධ වුණා. නමුත් එතනින් එහාට තව සෑහෙන තැනකට අපිට ඔක අරන් යන්න පුළුවන් වෙනවා. ඒක එක මම හිතන්නේ ඒක තරම මතිරි කියන කාලේ පටන් ගත්තා. හැබැයි එතනින් එහාට ඒක ඒජන්සි පොස්ට් පොලිසිය කියලා පටන් ගන්න ගියේ නැහැ. ඒක තමයි මේ වෙලා තියෙන රාජ්‍ය සේවය තුලේ තමයි නේ මේ මංජු හොඳ නිර්මාණය එන්නේ. හැබැයි මේකේ අර සස්ටේනබිලිටි නෑ. කියන්නේ ඒකේ ඒකේ මම හිතන්නේ මම ජාතික ප්‍රතිපත්තිය නැති කෙනා. ඒක ඒතර එන්නේ අර ඒක ඇමති කෙනෙක් හිතලා කරා කියලා විතරයි නේ. දැන් ඔක ජාතික ප්‍රතිපත්තියක් විදිහට ක්‍රියාත්මක වුණා නම් එහෙම ඔක ඇමති මාරුණා කියලා වෙන්නේ නෑනේ. අන්න ඒකින්ද තමයි ලොකු අඩුපාඩු අපි අනිවාර්යෙන් හදාගන්න ඕනේ. මොකද ඒක ඇත්තරම ඕන එක මැචු වෙනකොට තමයි යාගේ එකක ස්ටේජස් එන්නේ. දැන් මිනිහෙක් වුණත් දැන් ළමාවදිය ලතුරුවාදිය ළමාවදිය තරුණවාදිය අවදි වෙනවනේ. ඉතින් අවදි වලින් තමයි මිනිස්සු මේ දැන් මේ ඕගනයිසේෂන් වල අවදි වලට යන්න ඉඩ හම් වෙන රාජ්‍ය සේවයේ. ඒ යන්නේ අවදි පව කරන්න ඉඩ දෙනවා නම් එයා ලංකාවේ වැදගත් මේ මධ්‍යස්ථානයකටපත් වෙනවා. මම දැන් හොඳම තැන තමයි තැපැල් කන්තෝරුව. ඔව්. එතකොට තව තැනකට පොඩ්ඩක් කතාව මේ අපේ අවසාන අදියර මම පොඩ්ඩක් යොමු කරන්න කැමතියි. දැන් අපි කතා කරන සිංගල ශ්‍රී ලංකාවේ කියන අපේ තියෙන ප්‍රතිපත්තිය ඇතුලේ අපි කියනෝනේ බිලියන 150 කාර්තියක් අවුරුදු 10කට වගේ හදනවා කියලා. ඒතර ඒක ඇතුලේ ව්‍යවසායකත්වය කියන්නේ තාමත්ම ප්‍රමුඛ ස්ථානයක් හම්බෙන තැනක් ව්‍යවසායකත්වය. ඒතර ව්‍යවසායකත්වය සහ විවෘත වෙළඳපළ ක්‍රියාත්මක වීමේදී හෙටිආරච්චි මහත්මයා මම හිතන්නේ ඒ කියන්නේ ඔය ලයිසන්ස් වගේ දේවල් රෙගියුලේෂන්ස් කියන ඒවා පුළුවන් තරම් අත්‍යවශ්‍ය දේවල් වලට පමණක් සීමා වෙලා විශේෂයෙන්ම පාරිභෝගිකයන් ආරක්ෂා කරන්න වෙළඳපළ මාකට් පාර්ටිසිපන්ට්ස් ආරක්ෂා කරන්න සහ ජාතික ආරක්ෂාව කියන එකත් අපි සඳහන් කරනවා සහ අවශ්‍ය ප්‍රමාණයට පරිසර ආරක්ෂා කරන්න ඔය ටික විතරක් තිබිලා අනිත් දේව හැම දෙයකටම තියෙන මේ රෙගියුලේෂන් සහ ලයිසන්සින් ඔන්න ඔයගේ දේවල් සියල්ලම අයින් වෙන්න ඕනේ කියන එක තමයි අපේ මතය. මොකද එහෙම නැත්නම් අර බිස්නස් එකක ඇවිල්ලා පටන් අරගෙන ඒක තමන්ගේ දියුණු කරගන්න අවශ්‍ය කරන ධෛර්යය සහ අවශ්‍ය කරන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක නැති වෙනවා. දැන් ලංකාවේ අපි ඇත්තටම ගොඩක් දකින්නේ මේ මේ අපිට ඔරොත්තු දෙන්නේ නැති. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන මේ දියුණුව කරා යාමට අවශ්‍ය කරන
පසුබිම හදාගන්න ගොඩාක් බාධා තියෙනවා මේ රජය අනවශ්‍ය විදිහට දැවැන්ත ලෙස මේ රෙගුලාසි සහ නීතිපද්ධතීන් සහ මේ විශේෂයෙන්ම මේ ලයිසන්සින් කියනවා පාවිච්චි කරලා. ඉතින් ඒ පිළිබඳව කියන රජයේ සේවයේ හිටපු පුද්ගලයෙක් විදිහට කොහොමද ඔබ ඒක දකින්න එක වෙනස් වෙන්න ඕනේ කියන එක පිළිබඳව? වන්දිම මම හදාව රජයේ සේවයේ කිව්වේ ලයිසන් කියන concept එක අයින් වෙන්න ඕනේ කියන එක. අද නෙමෙයි කියන්නේ ලයිසන් කියන්නේ මේ බලපත්‍රණිකුත් කිරීම අයින් වෙන්න ඕනේ. අපි අයින් වෙන්න ඕනේ කොට ඔය සමහර දේවල් සීමා කරනවා කියන්නේ අපන ඒවා සීමා කරන අතර හැබැයි මෙහෙමයි දැන් මේ හැම එකක්ම එන්නේ මංජුල අර 50 වල ඉන්නේ. දැන් මෙතන කිසි රජයක් කිසි නිලධාරියෙක් මම හිතන්නේ එක යුගයකට පස්සේ මම කියන වැරින්ද මං කියන්නේ මේ පවතින නීති රීති සමාලෝචනය කරලා ඒවා අකුලන්න ඒවා වහලා දාන්න කටයුතු කළා නෑ. හරි ඒ නීති රීති තුලම තමයි යන්නේ. හරි ඒ නීති රීති තුල තමයි ওই කතන්දර ඔක්කොම තියෙන්නේ. ඉතින් ඒ නීති රීති තියදී ඒවා අකුලා දාන්න නැතුව මේක අයින් කරන්න බෑ. හරිද? ඒක නෑ ඒවා අයින් කරන්න ඕනේ. ඒක තමයි තියෙන මම හිතන්නේ නීති අපේ ඇති මම හිතන්නේ විශාල ප්‍රමාණ නීති ප්‍රමාණ මම හිතන්නේ ආර්ථික ආදාන ප්‍රමාණයක්. ඒව කවුරු හරි දාලා මේව බලන්න ඕන මංජුල මේව රටට අද ඕනද නැද්ද? ඒ පන අන්න හරි. අද වෙනකොට ඒවල තියෙන වැලිඩිටි එක බලන්න. ඕන් නැත්තම් ඕන්නේ නැහැ. හරියටම හරි මම හිතන්නේ හොඳම තැනට සාකච්ඡා කරන්න ආවා. මොකද අද වෙනකොට ගොඩක් රාජ්‍ය සේවකයෝ ඇත්තටම මේක පටන් ගත්තේ කොතනද මේකේ අවශ්‍යතාවය ඇත්තටම මොකද්ද කියන කිසි අවබෝධයක් නැහැ. නෑ නෑ නිකම්ම අර චෙක් බොක්ස් එකක් ටික් කරනවා වගේ ආ මේක නැහැ මේක දෙන්නේ නැහැ කියන මතේ තමයි ඉන්නේ. ඕ නැතු ඒ හරි අපරාධයක්. මේ අපරාධය ඉතින් ඒක ඒව තමයි ලේකම්වරුන්ගේ රාජකාරී වෙන්නේ. ඒව තමයි ඇමතිවරුන්ගේ රාජකාරී අවශ්‍යයි නෑ මේකයි තමර මේකේ තියෙන එකක් කරන් තව එක දාලා ඒක ශක්තිමත් කරන්න පුළුවන් නම් හරි කළා විශේෂයෙන්ම ව්‍යාපාර වලට අවශ්‍ය විශේෂයෙන්ම නගර සභා පාදි සභා වලින් සහ ඉඩම් නීතියෙන් තියෙන මම කර්මාන්තයක් මට පුදුමයි පියන මේ මංජුල මේ කර්මාන්තවත ඉන්න කාලේ මම තරුණ කාලෙත් හිටියා මේ කර්මාන්තකරු ඉන්න මේ රටේ තියෙන මේ ඉඩම් නීතිත් එක්ක මම මේ ළඟදී මම ඉන්න කාලේදී ඉඩම පිළිබඳ ලංකාවේ ලොකුම නිලධාරියෙක්ගේ තාත්තා කෙනෙකුට පොඩි පර්චස් 20ක් මම නිකන් ඒවා කොහොමද මේ 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 මල ඉඩම වැඩි ඔක්කොම හරිද නෑ අයියා හරි නෑ මේ ඒ දීලා දෙන ඉඩම රිසර්වේෂන් එකේලු මේ පොඩි කර්මාන්තයක් කියලා එයාගේ ඉඩමේ කරන්න ගියාම අල්ලපින් විරුද්ධ වෙලා අපි එයාට පොඩි මේ මේ මුද්‍රණ කර්මාන්තයක් ඒ කියන්නේ මිනිහා යුඩිගටත් මං එරේ කාලේ දැන් අවුරුදු එකහම අරගෙන මාන්දිලා තාම තීරප දෙනවා පර්චස් 20ක් ඉතින් කොහොමද අපි අක්කර 20ක් නෙමෙයි කොහොමද අපි මේ අපි කතා කරලා රාජ්‍යයක් නිර්මාණය කරන්නේ එච්චර ඒ වගේ බාධා තියෙනවා ඉතින් මොන තර බර එමෙදිවරු තර බර නීති තර බර ලේකම්ල එතන තව එක තැනකට මම පොඩ්ඩක් මේ සාකච්ඡා කරමු. මොකද මේ මන්නේ මේ අයින් කරන්න ඕනේ අර 50 ඔක්කොම ඉස්සෙල්ලාම රිවයිව් කරන්න ඕනේ. නැතුව මේ කරන්න බෑ. කරලා නෑ. එතනින්ම පටන් ගන්න මුලින්ම පටන් ගන්න. ඊට පස්සේ ඒවට ගැළපෙන යාන්ත්‍රණයක් සකස් කරන්න ඕනේ. රෙගුලේෂන් වෙන රෙගුලේට් වෙන අය. ඒක රෙගුලේටරි එන්වයරන්මන්ට් එක නෑ. උදාහරණයක් ටෙලිකොම් කියන රෙගුලේට් වෙනවා. ඒකින්ද තමයි අද ගානේ අද මේ තරණකාරී වෙළඳපළ කැපලා තියෙනවා. ඒක නම් තරණකාරී ඒ කියන්නේ රෙගුලේෂන්ස් තියෙනුන එක අපි කියන්නේ පාරිභෝගිකයන් ආරක්ෂා ගන්න. ඒතර එතන තරණකාරී වෙළඳපළ කැපලා ආරක්ෂා වෙනවානේ. ඒතර තිබෙවිත් අනිවාර්යයෙන්ම තියෙනවා නම් රෙගුලේෂන්ස් ටිකක් තියෙන්න ඕනේ. ඒක පාරිභෝගිකයන් ආරක්ෂා කරන්න උන්ගේ අයිතිවාසිකම්. එහෙම නැත්නම් අර මම ඉස්සලා කිව්වා වගේ අපේ සම්බන්ධ පරිසරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාකට් පාටිසිපන්ට්ස්. ඒ කියන්නේ මාකට් එකට වෙළඳපළට එන අය ආරක්ෂා වෙනවා. ඔව්. එතකොට මේක අන්තිම කොටසට මම ගියොත් එහෙම දැන් අපි දකිනවා ලංකාව අදිනකොට ලොකුවට මේ කියන්නේ කඩයක් හදාගන්න උනත් ඉඩමක් වෙන් කරන්නත් හැම දෙයකටම කැබිනට් පේපර්ස් දානවා. මම හිතන්නේ මේක විහිළුවක් බවට පත් වෙලා තියෙනවා මේ කැබිනට් පේපර්ස් දානවා කියන්නේ. මොකද සාමාන්‍යයෙන් ශිෂ්ට මේ රාජ්‍යන් තියෙන රටවල ගොඩක් වෙලාවට ඇත්තටම ඔය සෙනත් එකට එහෙම නැත්නම් ඉවරෙන් කැබිනට් එකට යන්නේ ගොඩක්ම මේ අපි කියන්නේ බිල්ස් යන්නේ. ඒ කියන්නේ ඒ අදාළ කාලයට ගැළපෙන විදිහට නීති රාමුවන් සහ ප්‍රතිපත්ති වෙනස් කරන්න අවශ්‍ය කරන සම්මුතියන් තමයි ඉදිරිපත් කළා උන් සාකච්ඡා කරන්නේ. උන්ගේ කැබිනට් එක ඇතුලේ හෝ නැත්නම් උන්ගේ තියෙන පාර්ලිමේන්තු දොර. නමුත් අද වෙනකොට අපේ කැබිනට් පේපර්ස් කියන්නේ මම හිතන්නේ මට නම් හිතන්නේ ඔබතුමා හොඳටම ඒක අත්දැකලා ඇති. ගොඩක් වෙලාවට කඩේකට මොකක් හරි UD එකෙන් පර්චේස් 10ක් වෙන් කරන්න නම් එහෙම නැත්නම් තියෙන කඩයක් අයින් කරන්න එහෙම නැත්නම් ඒකට තව කැබිනට් අපොයින්ට්මන්ට් කමිටි එකක් දානවා. මම කියන්නේ මේක සම්පූර්ණයෙන්ම මේක බාල්දු වෙලා තියෙන්නේ. මේ කැබිනට් පේපර්ස් කියන concept එක يعني බිල්ස් කියන concept එක සම්පූර්ණයෙන්ම මේ කැබිනට් පේපර්ස් හරහා ලංකාවේ
අපිට තේරෙනවා නිකන් බාල්දු වීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඒක වටිනාකම සහ ඒකේ තියෙන හරය කියන්නේ හරි මොකද එකට කියන දේ. ඒක DNA එක සම්පූර්ණයෙන් නැති වෙලා තියෙනවා කියන එක තමයි අපේ කියවීම. ඒක හරිද අපි කියන එක? හරි. මෙහෙමනේ මේ මංජුල ලංකාවේ උඟාක් මේ ආයතන ක්‍රියා කරන වාසේ නීති රාමු තියෙනවා. හරි? ආයි රෙගුලේෂන් තියෙනවා. හැබැයි කැබිනට් එක දුවන්න මොකක්වත් නැහැ. දැන් නිව්සීලන්ඩ් ගත්තොත් එහෙම නිව්සීලන්ඩ් තියෙන වෙන මැනුවල් එකක් කැබිනට් එකට. නිව්සීලන්ඩ් එකේ තියෙන ඒ මැනුවල් එක තමයි 2010 එංගලන්තෙත් ඒක රිපීට් කළා. ඒක පාවිච්චි කළා ඒගොල්ලෝ හදුව මැනුවල් එකක්. හරිද? ඒතර මේ මැනුවල් එකේ තියෙන හෙන්න ඕනේ මොකද්ද? නොවෙන්න ඕනේ මොකද්ද කියන්නේ. ඉතින් අපිටත් එන අලුතෙන් දේවල් අර අපි කියන වීල් එක රීඉන්වෙන්ට් කරන්න ඕනේ නැහැ නේ. ඔයගේ බෙස්ට් ප්‍රැක්ටිසස් අපිට ගන්න පුළුවන්. ඔව් දැන් මම කීප දෙනක සාකච්ඡා වලදී කිව්වා ඉස්සෙල්ලා කැබිනට් එකට කැබිනට් මිනිස්ට්‍රි සදන කරන එකමයි කරන්න ඕනේ. කැබිනට් එකට හොඳ ස්ටෑන්ඩඩ් ඔපරේෂන් ප්‍රොසීඩියක් හදන්න ඕනේ. ඉතින් ඒකේ තියෙනවා මෙන්න මේවා තමයි එන්න ඕනේ කියලා. දැන් වෙලා තියෙන්නේ මංජුල කැබිනට් එක තමයි හුඟාක් ඒව අවසාන තීරකය වෙන්නේ. මේ අපේ යන රාමුව තුල. හරි. හරි එහෙම එකක් නැහැ මම හදාගෙන. මොකද එක්සිකියුටිව් එකනේ. එතකොට ඒකට වෙන්නේ බොහෝ නිලධාරීන් ඇමතිවරු මොකද කරන්නේ? කැබිනට් එකේ යංගේ තියලා මාරු වෙනවා. ඒතර මොකද වෙන්නේ? වැඩේ ඩිලේ වෙනවා, පමා වෙනවා, නැත්නම් ඕන නැති වෙලාව කැබිනට් ඩිසිෂන් ගත්ත කියලා ඒක කියවනවා. හරි? හරිද? ඉතින් ඒකෙන්ද මං හිතන්නේ හොඳම දේ තමයි ඔබ කිව්වාගේ බිල්ස් ගිහිල්ලා ඒ අපි කියමු ඉඩම් ඒලිනේෂන් කියනලා. හරි ඒකට හොඳ බිල් එකක් පාස් කරලා මේක කරන්න කියලා පස්සේ ඒ එකයි එතකොට. ඉතින් ඒ අනුව කටයුතු කිරීම සහ ඊට පස්සේ පාර්ලිමේන්තුවේ යන වාර්තා කිරීම විතර කරන්න ඕනේ. කරන්න තියෙන්නේ. ඔව්. කියන්නේ මෙන්න මේ අවුරුද්දේ අපි ඉඩම් කටි 10,000ක් වේදා දුන්නා කර්මාන්ත කරේ. ඒ වෙද්දී ඒවත් ප්‍රැක්ටිකලුත් තියෙනවා, ඩේටාත් තියෙනවා, පෙන්වන්න පුළුවන්. හරි? ඉතින් ඒක පාර්ලිමේන්තුවේ වාග කියන්න ඕන. ඉතින් ඒකේ බිල්ස් හදනව ඇරෙන්න මේ එකිනෙක කොලගෑල පාස් කරන එක මම දන්නේ අපරාධ මේ රටේ මේ විදායක අපරාධය. ඉතින් මං හිතන්නේ කාලයත් ගොඩක් ඉක්ම ගියා. නමුත් මං හිතන්නේ තව ගොඩාක් වටිනා අදහස් ගොඩක් ඔබත් එක්ක අපිට මේ බෙදා හදා ගන්න පුළුවන් වෙයි ඉදිරි සති කීපය තුළදීත්. ඉතින් අද වැඩසටහන සම්බන්ධයෙන් පිළිබඳව මේ බොහොම ස්තුතියි කියලා ආයසරයක් හම්බෙමු කියලා කියමින් අපේ වැඩසටහන අපි අවසන් කරමු. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.